තවයි එකක් තියෙන මේ අර හර්ට්ස් ගන්න හැල් තියෙන එක මොඩල් දෙයක් තියෙනවා නේ 2.4 GHz එකයි 900 MHz දෙක latency එකයි දුර range එකයි නේ ඔව් 2.4 GHz එකයි 900 GHz එකයි කියන්නේ ඒකේ signal pattern එක වෙනස් වෙනවා signal pattern කියන්නේ wave එකේ wave length එක වෙනස් වෙනවා ඒ කියන්නේ අපි sine wave එකක් ගත්තාම එහෙම උඩ ගිහලා පල්ලෙහාට එන wave එකක් තියෙන්නේ මතක ඉන්නඳ සමන සයින් වේව් එකක් තියෙනවා 2.4 GHz එනකොට ඔය වේව් එකේ ලෙන්ත් එක මේ එක වේව් එකක් උඩ ගිහිල්ලා පහළ එන එකයි පහළ ගිහිල්ලා උඩට යන එකයි මේ දෙකත් අතර මේ දෙක අතර ලෙන්ත් එක අඩු වෙනවා ඊට පස්සේ මේක රිෆ්‍රෙෂ් රේට් එක වැඩි 2.4 GHz එකේ රිෆ්‍රෙෂ් රේට් එක වැඩි ඒතකොට ලේටන්සි එක පට්ට අඩුයි ඊට පස්සේ 900 එක වෙනකොට ඕක පට්ට විදිහට ටිකක් දිගහැරෙනවා සමන් 2.4 මේ වගේ නම් 900 ටිකක් ඈතයි වේව් ලෙන්ත් එක සහ ලේටන්සි එකත් වැඩි දැන් අපි 2.4 එකේ දැන් 500 Hz එනකන් රිෆ්‍රෙෂ් රේට් එක ගන්න පුළුවන් 900 එකම නිකන් ඉච්චර නැහැ රිෆ්‍රෙෂ් රේට් එක ඉතින් ලේටන්සි එක ටිකක් වැඩි වෙනවා 800 වල ක්‍රොස් ෆයර් වල දුවන්නේ 800 MHz නැත්නම් 900 MHz ඉතින් ක්‍රොස් ෆයර් වල තියෙන සහ ELRS වල නැති ලොකුම බෙනිෆිට් එක තමයි මේ ලේටන්සි එක අඩු වෙනවා ඒක තමයි ඉතින් ගොඩක් ඉතින් අනිත් එක තමයි මේ දැන් ලංකාවේ වගේ නම් 900 MHz 800 MHz කියන්නේ මේ අපේ නෝමල් ඉන්ටර්ෆියර් වෙනවා වැඩි ලංකාවේ අපිට ට්‍රාන්ස්මිටර් පාවිච්චි කරන්නත් බෑ ඒ රේන්ජ් එක ඇත්තම කතාවේ ඒක වෙනවම වැඩවලට වින් කරලා තියෙන TRCSL එක TRCSL එකෙන් අපිට ඩ්‍රෝන්ස් වලට සහ ඩ්‍රෝන්ස් Wi-Fi ඒවට වින් කරලා තියෙන 2.4 5.8 කියන බෑන්ඩ්විඩ්ත් එක 800 ඩිව ඒකනේ පාවිච්චි කරන්නේ දැන් US වල වගේ නම් මං හිතන්නේ ඒගොල්ලන් පාවිච්චි කරන්න පුළුවන් 800 ඩිව විතරද කොහෙද UK වගේ නෝ 900 විතරද කොහෙද ඒ දැන් ඒකේ වෙනසක් වුණාම දැන් ඒවයේ දැන් මම හිතගෙන UK වල වගේ 800 පාවිච්චි කරන්න ඕන තැන 900 ඒ කියන්නේ ස්පෙસિෆික් කරලා තියෙන ඒවයේ 800 MHz පාවිච්චි කරන්න තියෙන තැන 900 පාවිච්චි කරාම අර රේන්ජ් එක යන්න බැරි වෙනවා මොකද ඉන්ටර්ෆියර් වෙනවා ඒගොල්ලන්ගේ තියෙන ලොකු කමියුනිකේෂන් මොකක් හරි සිග්නල් එකක් එක්ක ජෑම් වෙනවා බ්‍රේක් එකත් එක්ක දුර යන්න බැරි වෙනවා කියලා ක්‍රොස් ෆයර් එක නම් කියලාම තියෙනවා මේ රීජන් එකට මේ බෑන්ඩ්විඩ්ත් එක පාවිච්චි කරන්න කියලා එහෙම ඇති වුණොත් එහෙම ආට ප්‍රශ්නයක් නැහැ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකේ හැබැයි 2.4 එකට තමයි ටිකක් ඉන්ටර්ෆියර් අඩු සහ මේ ඒක කමියුනිකේෂන් එකේදී ඒක මේ එන්ක්‍රිප්ට් කරලා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්. 800 එකට වඩා මේ කනෙක්ෂන් එක ටිකක් රිලයබල්. හැබැයි ඉතින් රේන්ජ් එක අඩු වෙනවා 800 වලට වඩා 2.4 වල. එහෙම සින්නක් තියෙනවා. එන කතන්දරයක් උඩ. ඔයාලට මොනවාර කියන්න තියෙනවද බ්‍රේ? මට මගරච්ච දෙයක් ඕ මගේ අතින් වැඩ දීපියක් තියෙනවා. මගේ අරුන් නැහැ නේ මුකුත් ඔක්කොම හරියට කිව්වා මං ඉතින්. අයිති 2.4 GHz අර ටික Wi-Fi router සනම් බලන් තියෙන තැන්වල යවද්දී පොඩ්ඩක් ඉන්ටර්වියු වෙනවා බලන්න. ඉන්ටර්වියු වෙනවා මේක තමයි ඉතින් ලොง රේන්ජ් යනවා ඉතින් හොඳම ඒ කියන්නේ මේ කොයිවත් කියන්නේ බිල්ඩින් ගන්න මම නැත්තන ගන්නවා 900 MHz තමයි ඉතින් අනිත් එක තමයි ලොง රේන්ජ් වල දැන් ලේටන්සි එක ගැන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ටිකක් නිකන් දුර කඳු වල යනකොට නම් ඉතින් ඔය නිකන් ක්‍රූස් කරන එකන කරන්නේ කියන්නේ මහලු රේස් යන්න වගේ නෙවෙයිනේ රේස් යන්න වගේ නෙවෙයි මහලුකු ළඟ ළඟ ඉන්පුට් දෙන්න අවශ්‍යතාවයක් නැති නිසා ලේටන්සි එකත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි මං වගේ යනවා නම් එක ප්‍රශ්නයක් එනවා මට ළඟත් එකයි දුරත් එකයි කෙලගෙන යන්නයි ඕනේ ඒකයි කෙලගෙන යන්න දෙන්න නම් ඉච්චරයි ඒක නිසා මං වගේ කෙනෙක් නම් ඒ ලේටන්සි ගැන පොඩ්ඩක් මෙයා ඉන්න ඔකට දුර යනකොට දුර වැඩි වෙන්න වැඩි යනත් කොහොමත් ලේටන්සි එක වැඩි වෙනවා එතකොට කන්ට්‍රෝලින් එකෙත් ලේටන්සි වැඩි වුණාම තමයි ටිකක් අමාරු වැඩි කරගන්න